ඉතින් අද අපි කියන්න හදන්න කාලෙකට පස්සේ සිදු වූ සිදුවීමක් ගැන එක්තරා තරුණියක් දුක් වෙනවා. ඒකට හේතුව තමයි ඒ තරුණිය ඝාතනය කරන්නේ එයාව ආදරයෙන් රැකබලාගත්ත එයාගේ ආච්චි අම්මා. මේ සිදුවීම වාර්තා වුණේ මීට අවුරුද්දකට විතර කලින්. ඉතින් මේ තරුණියගේ පෙම්වතා නිවසට ගෙන්වාගෙන රාත්‍රියේ දෙන්න එකට ඉන්නකොට උදේ පාන්දර ආච්චි ඇවිල්ලා දොරට තට්ටු කරනවා. ඉතින් ආච්චි දොරට තට්ටු කරනකොට තමයි මේ දෙන්න හැරෙන්නේ. මේ දෙන්න ගොඩක් බය වෙනවා. ඊට පස්සේ දොර ඇරියට පස්සේ ආච්චි කාමරයට එනවා. ඊට පස්සේ මේ තරුණයා කාමරේ ඉන්නවා දකිනවා. ඊට පස්සේ මේ දෙන්න කොහොම හරි මේ ආච්චිව ඝාතනය කරනවා. ඉන් පස්සේ මේ ආච්චිගේ මලසිරුර කාර් එකක දාගෙන කියලා කන්දක් පල්ලට පෙරලනවා. ඊට පස්සේ මේ තරුණියයි මේ තරුණයයි නොයෙක් නොයෙක් දේවල් කරලා මේ මරණය වසන් කරන්න හදනවා. නමුත් අන්තිමේදී දක්ෂ විමර්ශන නිලධාරීන්ගේ ඇසට වැලිගසන්නට මේ දෙදෙනාට නොහැකි වෙනවා. ඒ අනුව මේ දෙදෙනා අත්අඩංගුවට පත් වෙනවා. දැන් මේ තරුණිය ඉන්නේ රක්ෂිත බන්ධනාගාරගතව. ඉතින් අවුරුද්දකට පස්සේ ඇය තමන්ව ආදරයෙන් රැක බලාගත් ආච්චි ඝාතනය කරපු එක ගැන කම්පාවට පත් වෙනවා, දුක් වෙනවා. ඉතින් මේ කියන්නට හදන්නේ ඇය කියූ කතාව. ඉතින් මේ සම්පූර්ණ කතාව බන්ධනාගාරයට ගිහිල්ලා මේ දැරිවිය සමග සාකච්ඡා කරලා මේ රචනා කරලා තිබුණේ තක්සිලා ජයසේකර. මේ උපුටාගත්තේ සති අන්ත පුවත්පතකින්. ඉතින් ඔබට මේ කියන්නට හදන්නේ ඒ කතාව. මේ අකුරක්වත් කෙටි නොකර අපි ඔබට එලෙසම මේ කතාව කියන්නම්. මොකද මේ කෙටි කරොත් ඔබට අනිවාර්යෙන්ම මේ කතාව අපහැදිලි වෙනවා. ඔයාට වයස කීයද? එහෙම ඇහුවම ඇයි කිව්වේ මේ විදියට? මට අවුරුදු 17යි. කවද්ද ඇතුළට ආවේ? එහෙම ඇහුවම ඇයි කිව්වේ මේ විදියට? මීට මාස 6කට විතර කලින් තමයි ඇතුළට ආවේ. ඊට පස්සේ අපි ඇහුවා ඔයා මොකද්ද කරපු වරද කියලා. ඇයට ඒ ප්‍රශ්නයට හරිහැටි උත්තරයක් දී ගැනීමට නොහැකි වුණා. ඇය වරදද මගේ පැනයට ඇයට සිජුව පිළිතුරක් දීමට නොහැකි වුණත් ඇය එකම වචනේ 3-4 වතාවක් මුමුණන්නට වුණා. ඒ නිසා මට තේරුණේ මගේ වටිනා කාලය ඇය අහිමි කරන බව. එබැවින් මම ඇයගේ වරද ඇයට මතක් කර දෙන්නට සිතුවා. ඔයා කොල්ලෙක් එක්ක එකතු වෙලා ආච්චිව මරලා හැංගුවා නේද? ඊට පස්සේ ඇය මා කී දේෙන් තුෂ්ණින් භූත වී බලා සිටියා. ඊට පස්සේ ඇයගේ දෙනතින් කඳුළු හැක්ට කඩා හැලෙන්නට වුණා. ඊට පස්සේ මගේ සිතට ගෙන දුන්නේ පුංචි වේදනාවක්. මේ පුංචි එකී අමාරුවේ වැටි අවසානයි නේද ලෙසින් මගේ සිතට වූ අදහස නිසයි මට එහෙම සිතුනේ. ඇයි බය වෙලා වගේ? ඊට පස්සේ ඇය කිව්වේ මේ වගේ කතාවක්. මට හරි බයයි. මට මේකෙන් කවදාවත් එළියට එන්න බැරි වෙයි නේද? ඊට පස්සේ අපි කිව්වා පුළුවන්, තව ටික දවසකින් ඔයාට ඇප ගන්න පුළුවන් වෙයි. ඇප ලැබුණාම එළියට යන්න පුළුවන්නේ. ඊට පස්සේ ඇය කිව්වේ මේ වගේ කතාවක්. පුළුවන් තමයි. මේක ඇතුළේ ඉන්න කට්ටිය මට කිව්වා ඇප වලින් එළියට ගිහින් අවුරුදු කිහිපයකට පස්සේ මාව ආපහු ඇතුළට දානවා එළියට එන්න බැරි වෙන්නම කියලා. ඊට පස්සේ අපි කිව්වා ඒක හරි කියලා. ඊට පස්සේ ඇය අහනවා ඒ කියන්නේ ඊට පස්සේ කවදාවත් මට එළියට එන්න ලැබෙන්නේ නැද්ද? ඊට පස්සේ අපි ඇයට මොකුත් කිව්වේ නැහැ. නමුත් ඇය ඒ වෙලාවේ දැඩි ලෙස කලබල ස්වරූපයකින් ඒ පැනය ඇසුවත් මා ළඟ ඒට පිළිතුරු තිබුණත් මම ඒට පිළිතුරු දීමට පසුබට උනේ මේ ලාබාල දැරිය තවදුරටත් කලබල කොට ඇයගේ මනස අවුල් කිරීමට තිබූ අකමැත්ත නිසා. අනේ කියන්නකො මට එළියට යන්න බැරි වෙයිද? මෙහෙමයි දරුවෝ, අපිට ඒක එහෙම වෙයි කියලා කියන්න බෑ. ඒකට ඔයාට විරුද්ධව තියෙන සාක්ෂි පොලිසිය නිවැරදි විදිහට උසාවියේදී ඔප්පු කරන්න ඕන. එහෙම නැතුව ඔයාට ලොකු දඬුවමක් ලබා දෙන්න බෑ. ඒ වුණාට ආච්චිට කරපු දේවල් සේරම මම පොලිසියට කිව්වනේ. ඒකද ප්‍රශ්නේ? පොලිසියට දුන්නු කට උත්තර උසාවියට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා බය වෙන්න එපා. අම්මෝ ඇති, එහෙනම් මට නිදහස් වෙන්න පුළුවන් වෙයි. ඇත්තමයි, අපේ අතින් එහෙම දෙයක් වුණේ අපේම වරද නිසා. කවුද අපි කිව්වේ? මමයි එයයි. එයා කිව්වේ ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්ද? ඔව්. දැන් එයා කොහෙද ඉන්නේ? අනේ මම හිතන්නේ මේ හිර ගෙදරේම පිරිමි පැත්තේ. තාම එයා ගැන හිතෙන් ආදරයක් තියෙනවද? නැත්තෙම නැහැ. කොහොම වුණත් කවදාහරි මම කසාත බඳින්නේ එයාවමයි. ඇයි ඒ? මම එයාට දෙන්න ඕන සේරම දීලා එවරයි. වෙන කොල්ලෙකුට දෙන්න මගේ ළඟ මොනවත් ඉතුරු වෙලා නැහැ. ඇයි පුංචි වයසේදී කොල්ලෙක් එක්ක යාළු වෙලා මේ තරම් දුරදිග ගියේ? මේකයි මිස්, ගෙදර හිටියේ මමයි ආච්චේ විතරයි. ඉස්කෝලේ ගිහිල්ලා ක්ලාස් ගිහින් ගෙදර එද්දි රෑබෝ වෙනවා. එයා අපේ ගෙවල් ළඟ. එයත් මම ගිය ඉස්කෝලෙටමයි ගිය. අපි දෙන්න හවස ක්ලාස් ගිහ එකට. ක්ලාස් ඇරිලා එනකොට කරුවල වෙනවා. මට කරුවලේ යන්න තනියම බයයි. එයා තමයි මාව ගෙදරට ඇල්ලවන්නේ. බස් එකෙන් බැහැලා ගෙදරට කිලෝමීටර් භාගයක් විතර පයින් ඇවිදගෙන යන්න ඕන. ඔය යන එන අකදර මගදී තමයි අපි දෙන්න අතර ආදරයක් ඇති වුණේ. ඊට පස්සේ හැමදාම අපි ගෙදරට එන්න කලින් කරුවල දැනගට වෙලා තුරුළු
වෙලා ඉන්නවා. රෑ වුණාට ආච්චි බනින්නේ නැහැ. ඔහොම ඉන්නකොට තමයි එයා රෑට රෑට මගේ කාමරයට එන්න පුරුදු උනේ. දවස් කීයක් විතර ආවද? මාස දෙකක් විතර තිස්සේ සතියකට දවස් දෙක තුනක්ම ආවා. ඔයගොල්ලෝ අතේ මොන වගේ දෙයක්ද තිබුණේ? අපි දෙන්න අපේම ලෝකෙක හිටියා. ඔයාට බය හිතුනේ නැද්ද? මොනවටද? එයාකින් ඔයාට බබෙක්වත් ලැබෙයි කියලා? ඒ කාලේ නම් එහෙම බයක් තිබුණේ නැහැ. ඔයා මහ පුදුම ළමෙක්නේ. ඔව්, මට ඒ දවස්වල මොකුත් තේරෙන්නේ නැහැ. එයාගේ තුරුලට වෙලා ඉන්න එක ගැන විතරමයි මගේ හිතේ තිබුණේ. ඇයි ආච්චි මැරුවේ? එදා රෑ 12 පහු වෙලා එයා කාමරයට ආවා. අපිට නිින්ද යනකොට පාන්දර 4ට විතර වෙන්න ඇති. එක පාරටම ඇහැරුනේ ආච්චි දොරට ගහන සද්දෙට කතා කරද්දී. දොර ඇරියද? නෑර ඉන්න බැරි වුණා. එයා ඇතුළෙනේ. ඔහු එයා දොර අස්සේ හැංගුණා. මම දොර අරිනකොටම ආච්චි ඇතුළට ආවා. එයා දොර අස්සේ ඉන්නව ආච්චි දැක්කා. ආච්චි දැකලා කෑ ගහන්න පටන් ගත්තා. එයා එක පාරටම පැනලා ආච්චිගේ කට වහලා තදින් අල්ලගත්තා. ඔයා මොනවද කළේ? මම ඇඳේ තිබුණු බෙඩ්ෂීට් එක අරගෙන ආච්චිගේ මූණට දාලා වැහුවා. ඊට පස්සේ එයා ඒ රෙද්දෙන් ආච්චිගේ මුහුණ තදින් වහලා අල්ලගත්තා. ටික වෙලාවකින් ආච්චිගේ දැඟලිල්ල නතර වුණා. බලද්දි ආච්චි මැරිලා මම හොඳටම බය වෙලා හිටියේ. එයා මාව තුරුළු කරගත්තා. ඔයා බය වෙන්න එපා කිව්වා. ඊට පස්සේ එයා ගිහින් පැයකට විතර පස්සේ කාර් එකකුත් අරගෙන ආවා. ඒ එද්දි කළු පාට ඉටරේදී ගම් ටේප් වගේ කොයි අරගෙන ඇවිත් තිබුණා. අපි ආච්චිගේ මිනිහ ඉටරෙද්දෙන් ඔතලා ටේප් වලින් අලවලා කරුවල වෙනකල් ඉඳලා කාර් එකේ ඩික්කිය දාගෙන සෑහෙන්න දුර ගියා. ඊට පස්සේ මිනිහ කන්දකින් පහළට දාලා අපි ගෙදර ආවා. පහුවෙනිදා සවස මම අම්මට කෝල් කරලා කිව්වා ඊයේ හවස ඉඳලා ආච්චි ගෙදර නැහැ කියලා. අම්මලා කලබල වෙලා ආච්චි හොයන්න පටන් ගත්තා. එදා රෑ වෙද්දි අම්මයි පුංචි අම්මයි ලොකු අම්මයි ගෙදර ආවා. මම ඒ කට්ටියට ලෝකේ නැති බොරු කිව්වා. අන්තිමට මාවයි ඒවයි පොලිසියෙන් අල්ලගත්තා. මට ආච්චි ගැන හරිම දුකයි. අම්මයි තාත්තයි තරහ වෙලා දෙන්න දෙපැත්තට වෙලා ඉන්න දවස්වල ඉඳලම ආච්චි තමයි මාව බලාගත්තේ. එතකොට ඔයාගේ වයස කීයක් විතර ඇතිද? අනේ මට වයස අවුරුදු 5ක් 6ක් වගේ ඇති. එදා ඉඳලා එයා මාව S2 වගේ රැක්කා. ඒත් අන්තිමට එයාව මරලා මම පුදුම පවක් කරගත්තේ. ඒ කතාව අවසානයේ ඇයගේ හැඬු මහා විලාපයක් බවට පත්වන්නට පටන් ගත්තා. ඒ හඬ ඇසුණු බන්ධනාගාර නියාමකවරියම් දෙදෙනෙකු පැමිණ ඇයව කැඳවාගෙන යන්නට වූ අතර මම ප්‍රධාන ජෙනරල්වරියගෙන් නිල කාමරයට ගොඩ උනේ ඇය ගැන සිතින් දුක් වෙමින්. මේ රචනා කර තිබුණේ තක්ෂිලා ජයසේකර.